හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී. ඇයි අපේ වැඩිහිටියෝ මෙහෙම කියන්නේ? අපේ වැඩිහිටියෝ මෙහෙම කියන්නේ, තරුණ ඔබ, ළමා ඔබ ජීවිතේ හැඩගස්ස ගන්න ඕන කොහොමද කියන එක පිළිබඳ පණිවිඩයක් ඔබට දෙන්න. තරුණ ජීවිතය කියන්නේ, තරුණය කියන්නේ මිනිස්සෙක්ගේ උබේ පක්ෂේම පිපිදීමක් ඇතිවන තිරිංග රහිත යුගයක්. ඉතින් ඒ තරුණ වේ අපි ගෙවනකොට අපිට අපේ වැඩිහිටි දෙමාපියෝ අත්දැකීම් මත ඒ අය දෙන අවදන් ඉතාම වැදගත් වෙනවා. අපි බොහොමයක් දෙනා මේවා නොසලකා හරිනවා. මේවා නොසලකා හැරලා අපේ හැදියාව විනය, ලැජ්ජාව බය අපි නැති කරගන්නවා. මිනිස් ජීවිතේ වඩාම වටිනා අංග තමයි චරිතය. ලැජ්ජාව බය තමන්ගේ කීර්ති නාමය. මේ දේවල් රැක ගන්න නම් අපි අපේ අධ්‍යක්ෂීම් සහිත දෙමාපියෝ කියන ඇතැම් දේවල් හොඳින් අහුම්කන් දෙන්න ඕනේ. ඇත්තටම ඔබට තාරුණ්‍ය හැඟෙන්නේ සමනලවියක් වගේ, සමනලු වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන කවුරුත් ආසයි. නමුත් ඒ සැහැල්ලු බව තුළ තියෙන සංකීර්ණත්වය අවබෝධ කරගන්න හුඟක් අමාරුයි. මෙන්න මේ සැහැල්ලුව අපි අත්විඳිනවා දකිනකොට අපේ ජීවිතවලට අවදානමක් ඇති වෙයි කියලා තමයි අපිට ආදරය කරන අපේ වැඩිහිටියෝ, අපේ හිතවතුන්, අපේ සහෝදර සහෝදරියෝ අපිට යම් කිසි හරි හොඳ නරක පෙන්වලා දෙන්නේ. අපි ඒ අවස්ථාවවලදී ඒ අයගෙන් ගන්න පුළුවන් වටිනා දේවල් උකහා ගන්න ඕනේ. එහෙම උකහා ගන්න බැරි නම් අපේ ජීවිතවල හොඳ ගුණාංග, හැදියාව, විනය, චරිතය, ලැජ්ජාව බය මේ දේවල් નિરાයාසයෙන් අපෙන් ගිලිලා යනවා. එහෙම ගිලිහි ගියොත් අපිට අපේ නමට දෙවියන් වඳින තත්වයට කවදාවත් පත් වෙන්න බෑ.